ඉ තිං ආයිබුවන් රට ඇතුළේ දැන් අපි දන්නවා මේ දවස්වල එක දිගට වර්ජන උද්ඝෝෂණ සහ මේ ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදන් රාශියක් මේනකොට රට ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. සියලුම වෘත්තීය වේදීන් මේ කොට සම්බන්ධ වෙනවා. රටේ වගකීමක් ඇති දේශපාලන පක්ෂ, රටේ වගකීමක් ඇති සිවිල් මතධාරීන්, ස්වාධීන මතධාරීන් සහ මේ සිවිල් සමාජය, මේ සියලු අංශ මේ වෙනකොට මේවට සම්බන්ධ වෙලා සක්‍රීය දායකත්වය දෙමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් එල්ල කරන මේ කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාර හමුවේ ඉතාමත්ම ප්‍රබල විදියට ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඉන්න කාලයක් තමයි මේක මේ මේ දැන් බලනකොට මේ දිගටම දැන් මේක සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මෙහෙම යනකොට හිතෙනවා මේ ඇත්තරම මේ ආණ්ඩුවට මේ මෙන්න මේ වර්ජනය නවත්වන්න, මේ උද්ඝෝෂණ නවත්වන්න අවශ්‍යතාවයක් නැති බව තමයි පේන්නේ. ඒකට අවශ්‍ය නවත්තන අවශ්‍යයි. හැබැයි අර විදියට ඒවට විසඳුම් ලබා දීලා නෙවෙයි, බැටන් ප්‍රහාර එල්ල කළා, ජල ප්‍රහාර එල්ල කළා, කඳුළු ගෑස් ගහලා මේ සියලු දේවල් විසිරුවා හරින්න වැඩ කටයුතු කරන තැනක තමයි මේ රට මේ වෙනකොට තියෙන්නේ. ඉතින් එහෙම ඒ විදියට කරනවා කියලා කියන්නේ එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව කියන්න ඕන. මොකද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි මේ මිනිස්සු පාවිච්චි කරන. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරනකොට ඒකට ප්‍රති උත්තර සැපීම ප්‍රජාතන්ත්‍රවාදීව සිද්ධ වෙන්න ඕන. නමුත් ඒකෙම සිද්ධ වෙන්නේ නැහැ. අර රටේ නීතිය පාලකේ කැමැත්ත බව හොඳටම මේ වෙනකොට ඔප්පු කරමින් සහ සතේ රටේ නීතිය සහ රටේ ව්‍යවස්ථාව සහ ජනතාවටගේ සියලු අයිතිවාසිකම් පාලකයාගේ කැමැත්ත බවට පත් වෙලා පාලකයට කැමති දේ කරමින් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඉතාමත්ම කැත විදියට මේ රට ඇතුලේ මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාගේ භූමිකාව මේ දවස්වල ඉතාමත්ම රටේ ජනතාවට අහිතකර විදිහට බලපාන කාලයක් කියලා තියෙනවා. මොකද විශේෂයෙන් එහෙම වෙනවා. ඉතින් මොකද දැන් අපි ගත්තම දන්නවා සාමාන්‍ය කෙනෙකුට හරි තීන්දු තීරණ ගන්න පුළුවන් වයසක් තියෙනවා. ජීවිතේ වෙන් කරලා තියෙනෝනේ ළමා විය, තරුණ විය, එතකොට මහලු විය, ඔහොම කාලයන් වලට වෙන් වෙනවනේ. එතකොට ළමා වියේදී මේ වගේ බාර දුර තීරණ ගන්න හැකියාවක් නැහැ. හැබැයි ওই ළමා වියේ මේ මහලුවේ අතර එන තරුණ කාලේ තියෙන තරුණ කාලෙදී යම් කිසි කාණයක් සම්බන්ධව ඕනම කෙනෙකුට සාධනීය ඉතාමත් සාර්ථක තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන්ම ඇවිල්ලා එතකොට රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලට මේ වටත් අවුරුදු 73ක්. ඉතින් මේ රටේ ජනතාව ඉල්ලන දේ එයාට තේරෙන්නේ නැහැ. රටේ ජනතාව කියන්නේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා හැමතිස්සෙම මේ වට බලාගෙන ඉන්නේ එයාගේ පෞද්ගලික පෞරුෂත්වය වර්ධනය කර ගැනීමේ තැනක තමයි එයා ඉන්නේ. ඒකට හොඳම උදාහරණ මේ මෑත කාලයේ දුන්න. මොකද මුළු රටක් එපා කියද්දී, සියලු දෙනා එපා කියද්දී එයාගේ එයා ප්‍රවර්ධනය වෙන්න නිදහස් උත්සවය පැවැත්වුවා. එපාර තවත් සල්ලි කෝටි ගණක් වෙනස් කළා. ජනරජ පෙරහැරක් කියලා එකක් පැවැත්වුවා. ඒක ලංකාව ගොඩක් පැවැත්විලා හතර පහ ගොඩක් ඒක තමයි පැවැත්විලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඔවුන්ගේ පෞද්ගලික ඒ දේවල් ප්‍රවර්ධනය කරගන්න ඔහු චරිතයක් වශයෙන් ඉදිරියට එන්න අවශ්‍ය දේවල් ඔහු කරනවා. මොකද ඔහුට හීනකින්වත් එන්න බැරි වුණා. මේ අර දේශපාලකව කියා ගන්නා මහින්ද රාජපක්ෂගේ පිළේ හිටපු හොරු 133 දෙනෙක් ඡන්දය පාවිච්චි කර නැත්නම් රනිල් වික්‍රමසිංහට රටේ ජනාධිපති වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අර කොහෙන්ද එළම කද්දෝ තිබ්බ පිනකට දැන් රටේ ජනාධිපති වුණාට පස්සේ ඒ ජනාධිපති භූමිකාව තුළ කරන්න තියෙන සියලු දේවල් කළා. ඔහු වාර්තාවක් තියන්න හදනවද කියලත් එකක් ප්‍රශ්නයක්. මොකද ඉතාමත්ම සුළු කාලයක් තුළ රටේ ජාතික දනේ විශාල පිරිසක් විනාශ කරලා තමන්ගේ පෞරුෂය, තමන් පෞද්ගලිකව වර්ධනය වෙන්න ප්‍රවර්ධනය වෙන්න වැඩ කටයුතු කරපු ජනාධිපතිවරයෙක් විදිහට තමයි
රනිල් වික්‍රමසිංහ කියන පින් ජනාධිපති අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ගත්තම රටේ පාර්ලිමේන්තුව ගත්තම හරියටම අපි දන්නවනේ දැන් තරුණේ කියා ගන්න බොහොම අතලොස්සක් විතරයි ඉන්නේ. අනිත් සියලු දෙනාම අවුරුදු 70න් උඩ බහුතරයක් ඉන්න රටේ අවුරුදු 70න් උඩ වයස කායි. එතකොට අවුරුදු 50කින් 55කින් විශ්‍රාම කාලයක් තියෙනකොට දෙන්නේ තින් එහාට අවුරුදු 50කින් 55කින් පස්සේ කෙනෙකුට සාමාන්‍යයෙන් තීන්දුව తీරන ගැනීමේ සහ එම හැකියාවල් නැහැ මිනිහ වයසත් එක්ක ඒ දේවල් නැති වෙලා යනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ මේ රටේ උත්තරීතර ස්ථානයේ රටේ තීන්දුව తీරන ගන්නම ස්ථානයේ මෙන්න මේ රටේ මෙන්න පට්ට පඳුරු මහල්ල ටිකට බාර දීලා තියෙනවා. ඉතින් එහෙම රටක් කොහෙද ඉදිරියට යන්නේ? එහෙම රටක් එහෙම ඉදිරියට යයිද? මේ මහල්ලන්ට පුළුවන් ද අලුතෙන් හිතන්න? මේ මහල්ලු දන්නවද මේ රටේ දැන් ඉන්න තරුණ පරම්පරාවේ මේ තරුණ ප්‍රජාවගේ සිතුම් පෙතුම්? තරුණ ප්‍රජාව වැඩකටයුතු කරන විදිහ එහෙම දන්නේ නැහැ. දැන් මේ මහල්ලන්ට ඕනේ කොහොම හරි කෙසේ හෝ මේ අනතුරු ජනාධිපති කුටුවේ හරි අගමැති කුටුවේ හරි රටේ පාර්ලිමේන්තුව ඇතුලේ හරි ඉන්න. මොකද රාජ්‍ය ගෞරවත් එක්ක තමන්ගේ අවමංගල උත්සවයේ වැඩකටයුතු කරගන්නනේ. ඕක විතරයි බලන්න ඕනේ. හැම කෙනාම රටේ ඉන්න මේ අය තමන්ගේ දැන් කරන්නේ දේශපාලනඥයෝ කියා ගන්න අය තමන්ගේ පෞද්ගලිකත්වයේ ප්‍රවර්ධනය කරන වැඩසටහන තමයි ඉන්නේ. රට පාලනය කරන දැනක නෙවෙයි. ඉතින් මේ ක්‍රමයේ තුල මේ රට දියුණු කරන්න බෑ. ඒක ප්‍රායෝගිකව විටින් විට සැරෙන් සැරේ දැන් පෙන්නමින් ඉන්නවා. ඒක පෙන්නමින් ඉන්නවා. උද්ඝෝෂණයට ප්‍රහාර ඉල්ල කරනවා. ඉතාමත්ම දැඩි මරණදනකාරී ප්‍රතිපත්තියක් අරගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියලා නමට කිව්වට කිසි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මෙරට ඇතුලේ නැහැ. කිසිම කෙනෙකුට පවතින ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමට පවතින ආණ්ඩුවට විරුද්ධව විශේෂම මේ දූෂිත පාලකවන්ට විරුද්ධව වැඩගතු කිරීමේ හැකියාවක් මේ රට ඇතුලේ නැහැ. මොකද ඒ පාලකයන් විසින් ඒ සියලු තැන් අහුරලා වැට බෙදලා පොලිසියත් සමග එකතු වෙලා මේ කරගෙන යන්නේ රට පාලනය කිරීමක් නෙවෙයි. මේ කරන්නේ ඔවුන්ගේ අවසාන කාලය තුළ රටේ ජාතික ධනෙ විනාශ කළා. ඔවුන් ඉතාමත්ම සැපවත් ඉතාමත්ම සුපිරි ජීවිත ගත කරන්න පොලිසිය දායකත්වය අරගෙන මේ සැරසෙන වෙලාවක් තමයි මේක. ඉතින් කනගාටු කියන්න රටේ බදු මුදල් වලින් සියලු දේ සපයා ගන්න නිල ඇඳුමේ ඉඳලා තමගේ වැටුපුවා දක්වාම රටේ බදු මුදල් වලින් සපයා ගන්න රටේ බදු මුදල් මත යැපෙන පොලිසිය රටේ බදු ගෙවන ජනතාවගේ පැත්තේ නෙවී ඉන්නේ, අවාසනාවකට ඉන්නේ මේ දූෂිත පාලකවුන්ගේ පැත්තේ. විශේෂයෙන්ම කියන්න ඕන පොලිසිය ලොකු නිලයන් තමයි මේක. සාමාන්‍ය පොඩි අය නෙවී. පොලිසිය බහුතරයක් මේ වෙනකොට ආණ්ඩුවට විරුද්ධ නම් නමුත් ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ඉහළ තැනින් එන අණ ක්‍රියාත්මක කරන්නේ. මේ අණ ක්‍රියාත්මක කිරීමේදී යම් කිසි ගැටුමක් මහජනතාවත් එක්ක මේ ආරක්ෂක අංශය ඇති වෙනවා, පොලිසිය ඇති වෙනවා. ඉතින් දැන් රනිල් රාජපක්ෂ ප්‍රමුඛ මේ දූෂිත පාලක රැළට ඕනේ මෙන්න මේ தත්ත්වය ඇති කරන්න. රටේ ආරක්ෂක ඒ අංශ සහ රටේ ජනතාව අතර ගැටුමක් හිතාමතාම නිර්මාණය කිරීමේ යම් කිසි වැඩපිළිවෙලක ඉන්නවද කියලා හිතනවා මේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ හොර නඩය. නැත්තම් මෙච්චර මේ කියන දේවල්, මෙච්චර මේ සාධාරණේ, මෙච්චර මේ ඉල්ලන දේවල් මොවුන්ට නොතේරෙන්න හේතුවක් නැහැ. අනිවාර්යෙන් මොවුන්ට තේරුම් යන්න ඕනේ. මේ ඒ ඉල්ලන කිසිම දෙයකට අඩුම ගානේ 1%ක දෙකකවත් නැඹුරුතාවයක් නැතුව ඒ අවශ්‍ය දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැතුව රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගෙනාපු ඒ කඳුළු ගෑසුන්ඩ ඕන් වෙනුවම දමා ගැසීම යුක්ති සහගතද සහ මේ රටේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදීද ඒ වැඩි කියන එක තමයි අපිට අහන්න වෙන්නේ. දැන් රටේ ජනතාව කියන්නේ මේ රට ඇතුලේ මේ තියෙන තත්ත්වයනේ. මැතිවරණයක් ආවා. මැතිවරණය කිසිම හේතු සාධක නැතුව කල් ගියා, කල් දැම්මා. මොකද මුදල් නැහැ කියලා කියන්නේ. හැබැයි රජයේ මේ පාලක පිරිසට එක එක බාලන්නට උන්ට වාහන ගේන්න උන්ට ජනරජ ප්‍රවේශවල තියන්න උන්ට නිදහස් උත්සව පවත්වන්න සහ උන්ගේ කාබාසිනේ වැඩ පිළිවෙලට සියල්ලට මුදල් තියෙනවා. රටේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදීව අත්‍යවශ්‍ය කාරණයක් කරන මැතිවරණ පවත්වන්න උන්ට මුදල් නැහැ.
ඊට පස්සේ පොලිස් පතිවරයට ওই හැම තැනකටම දාලා කඳුළු ගෑස් ගහන මිනිසුන්ට ගහලා එවන්න පොලිසිය ඉන්නවා චන්ද්‍රපත්‍රිකා ටික මුද්‍රණය කරන දේට ආරක්ෂාව දෙන්න පොලිසිය නැහැ අන්න ඒ වගේ හතර බීරි කතා කියන අන්න වගේ හතර බීරි යක්කුට එකක් පාලනය කරන අත්නොමතික කාලකන්න ටික පාලනය කරන රටවඩ පත් වෙලා තියෙනවා මේ රට ඉතින් මෙන්න මේ විනාශකාරී පාලනයේ මේ රට මේ විනාශකාරී නිලධාරීන්ගේ මේ රට විනාශකාරී පාලකවන්ගේ මේ රට අපි බේරගෙන අනාගත පරපුරට ඉතාමත්ම හොඳ රටක් විදියට තබා තැබීමේ යුතුකම තියෙන්නේ අපේ අතේ ඒ යුතුකම තමයි මේ දවස්වල මේ සියලු වෘත්තිය වේදී මේ සියලු දෙනාම ඉටු කරමින් ඉන්නේ පක්ෂපාත ભેදකින් තොරව මේ ඉල්ලන රටේ සාධාරණේ මේ ඉල්ල රටේ මිනිසුන්ගේ නිදහස ඉතින් මේ කිසිවකට අහුම්කම් දෙන්නේ නැති පාලකයෝ තමත් අත්නොමතික ලෙස කඳුළු ගෑස් එකෙන් බැටන් පොල්ලෙන් ජල ප්‍රහාරින් මේ රට පාලනය කරන බව තමයි පේන්නේ ඉතින් මෙහෙම පාලනය කරන්න ආණ්ඩුව නම් අවශ්‍ය නැහැ ඉතින් රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ ලොකු ආවිසක් ඒ කියන්නේ දේශපාලන ලෝකයේ ලොකු තව දිගතුරක් රනිල් වික්‍රමසිංහට යන්න බැරි බව අපට පේනවා මේ කාරණා කරුණුත් එක්ක මොකද රටේ ජනමතය අතර උසුළු විසුළු කරමින් රටේ ජනමතයත් එක්ක හැපෙන්නේ හැපුණු කිසිම පාලකයෙක් ලෝකෙ කිසිම පාලකයෙක් ගොඩක් කල රැඳිලා නැහැ ඒක අපිට මේ රට ඇතුලේ උදාහරණ තියෙනවා ලෝක උදාහරණ ඕන තරම් තියෙනවා මේකට මොකද රටේ මිනිස්සුන්ට පයින් ගහලා මිනිස්සු මර්ධනය කරගෙන මිනිස්සුගේ සාධාරණ ඉල්ලීම් වලට පිටුපාලා ඒවට පයින් ගහලා පාලකෝ සැප විඳින ගිහිල්ලා එහෙම වුණු ඊට පස්සේ ඒ පාලකයන් විනාශ වෙලා ගිය රටවල් ගොඩක් තියෙනවා ඉතින් ඒ රනිල් වික්‍රමසිංහ හිට්ලර් කෙනෙක් ගැනගෙන හිට්ලර් උණු ගැනේ ඔය හිට්ලර්ට උණු දේ මොකක්ද කියන එක රනිල් වික්‍රමසිංහ හරියටම දන්නේ නැතුව තමයි ඔය පහුගිය දවස්වල හිට්ලර් කෙනෙක් ගැන කතා කරන්න ගියේ ඉතින් හැමදැනම කතා කරක එළගන්න විශේෂම රනිල් වික්‍රමසිංහ බොරුවක් කියනකොට හොඳට ඔබට බලාගෙන ඉන්න පුළුවන් දැනෙනවා වටපිට බලබල hina වෙවි පාලිමින්දිය කතාවක් කරනවා නම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ බොරුවක් කියන්නේ ඒ එයාගේ හැටියක් හොඳට ඔබ අද්දිනේ කරන කතා කරන පාලිමින්දිය කතා කරන වෙලාවට ඉතින් මේ වගේ ඊටාත්ම වැඩකට නැති කිසිම දෙයක් තීන්දුවක් තීරණයක් ගන්න බැරි තමන්ගේ පෞද්ගලික ප්‍රවර්ධනය ගැන හිතන පාලකෝගේ මේ රටට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පාලක මේ රටෙන් එළවා දෙමිය යුතුයි. ඉතින් එළවා දමන්න ඕනේ උම් පත්කරේ දූෂිත හොරු වෙලා නමුත් දුම් එළවන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට මොකද හොරු වෙලා පත්කරේ හොරු වෙලා මහහොරු පත්කරගත්ත මුංගේ නායක විදියට උන්ට සැපෙන් ස්විං ඉන්න පුළුවන්. මොකද හොරු හදපු රටවල් ලෝකේ නැහැ වගේම ඔබ දන්නවා හොරෙක් තව හොරෙක්ව අල්ලන්නේ නැහැ. ඕක තමයි ඉඳි. හොරු වෙනුවෙන් හොරු පාලනය කරන රට තමයි ශ්‍රී ලංකාව. ඉතින් මේක අපි අනිවාර්යයෙන්ම අපේ අනාගත දරපරපුර වෙනුවෙන් ගොඩ දාගන්න ඕන කියන ඉල්ලීම කරමින් මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. බොහොම ස්තුතියි.